ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස පූර්ව තරගාවලි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා සිදු වුණා. එම තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුඩුපොළෙන් දිවයිනට පැමිණියා. මේ තරගයක් හෝ ජයග්‍රහණය කරන බලාපොරොත්තුෙන් තමයි ගියේ. නමුත් මම හිතන්නේ අපිට ඒ දේ කරගන්න හම්බුනේ නැහැ. කියන්නේ බැටින් පැත්තෙන් බැලුවත් අපි බෝලින් පැත්තෙන් බැලුවා සෑහෙන දුර්වලතා තිබ්බා. ඉන්දියාව කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. අපේ පසුගිය කාලවල වල වුණත් ප්‍රබල ක්‍රීඩක විද්දිත් අපි තරගය ජයග්‍රහණය කළා නැහැ. නමුත් මම හිතන්නේ අපි ඒව ගැන හිතේ තියාගන්න නැතුව අපි ලුවේ කොමාරි තරගය ජයග්‍රහණය කරා. නමුත් මම හිතන්නේ අපිට අපේ පැත්තට වාසියක් තිබෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාට කාසිය වාසියක් අපි පරාජයට පත් වුණා. කණ්ඩායමක් ඉදිරියේ බැලුවා දක්ෂතා අතර සෑහෙන හොඳම මට්ටමකට එන්න බැරි වුණා. කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාට වෙනස් වෙයි. මම හිතන්නේ ගොඩක් ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්ජරිස් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලද්දි ගොඩක් වෙලාට සංයුතිය ඉදිරි තරගවලදී වෙනස් වෙයි. ඔබගේ නායකත්වයත් වෙනස් වෙයිද? ඒක මම දන්නේ නැහැ. ඒක මගේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ ක්‍රිකට් සිලෙක්ෂන් කමිටිය අතේ. ඉතින් ඒගොල්ලන්ට ඕන නම් මාරු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මට කරන්න පුළුවන් උපරිම මම කරා. ඉතින් ඒක ක්‍රිකට් සිලෙක්ෂන් එකට මදි නම් ඉතින් මම හිතනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තව කාටරි දෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදී ගුවන් තුඩුපොළ පැමිණීමේ පරයන්තේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව වේගපන්දු යමන ක්‍රීඩක සුරංග ලක්මාල් සහ එම පුද්ගලයා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. දැන් ඔබතුමාද මෙතනින් එද්දි මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මොකද ඒක ඇවිල්ලා සාමාන්‍ය දේ මම ඒක පුද්ගලයේ ප්‍රශ්නයක් ආවා. මම ඒ පුද්ගලයා මම මූණට මම ඒ ප්‍රශ්න උත්තර දුන්නා. මම හිතන්නේ ඕවා සාමාන්‍ය දේවල්. මොකද තරගේ පරදිනකොට එක විදිහ දිනනකොට එක විදිහ ක්‍රීඩක විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේක පුද්ගලයේ එක විදිහයි. අප්‍රසාදය පළ කරනවා ප්‍රසාදය පළ කරනවා. ඒ හැම දෙයක්ම අපි ක්‍රීඩක විදිහට අපිට විදිනලා ගන්න පුළුවන් වෙනවා. ඒ පුද්ගලයාට මම ඒ දේ තේරුම් කරා. එච්චර එංහාට මම හිතන්නේ කිසිම තරහක් මේකක් නැහැ. මම හිතන්නේ හැමෝම බලාපොරොත්තු වෙන තරගවල දිනන්න. හැබැයි සාපරාජ්‍ය දෙකම අපි විඳ ගන්න පුළුවන් වෙනවා. ප්‍රේක්ෂක මං එකම දෙය ಇಲ್ಲන්න මම මෙමින් අනතුරු රට ක්‍රීඩා කරන්නේ හොඳ ප්‍රේක්ෂකයෝ පිරිසක් අපිට ඉන්නවා මං හිතන්නේ ඉස්සරහටත් ඒ ප්‍රේක්ෂකයෝ අපේ ක්‍රීඩකයන් උදව් කරයි කියලා මම විශ්වාස කරනවා